දෙදස් විස්සවර්ෂයේ දරුණු රෝගයක් නිසා මුළු ලෝකවාසේ ජනතාව මහත් බීතයකින් සලිත වුණා. එ පමණක් නොවෙේ බොහෝ මිනිස් ජීවිත මේ ලෝකයට අහිවිවුණා. ලෝකයේ දියුණුයි කියපු ධනවත් බලවත් රටවල් පවා. මේ රෝගය හමුවේ දන නැමුවා. ඒ. COVID -19 වසංගත රෝගಯයි. නමුත් දෙදස් විසික වර්ෂයට ලෝකවාසී සියල්ලන් පාතැබේ නව බලාපොරොත්තුවක් සමඟයි. ඒ COොVID-19න මෙ ශ್්‍රී ලංකා වාසී අපට කෙබඳු බලාපොරොත්තුවක් ගෙනදයිද. රැඳී සිටින්න අප සමඟ. මේ සුව බරදිවියකට මගපාදන පසන්දිවිය. පසුගය වැඩසටහන් කීපයකින් අප ඔබ සමග එකතු වෙලා මේ කොVවිD-19 වසංගත රෝගය පිළිබඳව ඔබව දැනුවත් කරා. ඉතින් අද දවසේදීත් අප සමඟ එකතු වෙලා ඉන්නවා. වසංගත රෝග, විද්‍යා අංශගේ වැඩබලන ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිමුත් පිරිස් වෛද්‍යතුමා මේ COොVවිD-19 රෝගය පිළිබඳව. ඔබ තව දුරටත් දැනුවත් කරන පිණිස. වෛද්‍යතුමනි ඔබට ආයුබෝවයි. හොඳයි වෛද්‍යතුමිනි. එන් ඇත ගැන කතා කරන්නට ප්‍රථමයෙන් මම කැමතිී ඔබතුමාගෙන් දැනගන්න වර්තමාන, වය පිඳ මේ රෝගයේ වර්තමාන තත්වය පිළිබඳ ඒකෑනේ අපිට දිනපතාම දැනගන්ට ලැබෙනවා දිනකට හත්සීත් දාහත් අතර ප්‍රමාණයක් මේ ආසාධිතයන් සිටිනවා කියලා ඒ වගේම හාරසයකට ආසන්න සංක්‍යාවක් මරණ සිදු වෙලා තියෙනවා ඉතින් මේ තත්වය ගැන ඔබතුමාට යමක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද දේ දනුව ඇතටම රෝගීන අන්ඳුනා ගැනීම ගැන අපි කතා කරන වනං ඇත්තටම අපි රෝගය අන්ඳුනා ගැනීම ගැන සතුටුවියන්න ඕනා මොකද රෝගය අඳුනා නොගෙන හිටියලන් තමයි අපි රැටේ අපි දේක ප්‍රශ්නයක් වෙන්නේ ඇතනම අපි රෝගීන අඳුනා ගැනීම අපි තුළින් තමයි අපිට මේක පාලනය කරන්න පුළුවන් වෙන්න හැබැයි අපිට පේන දේ තමයි යම් කිසි වැඩිවීමක් පහුගිය කාය තිබුණක් බ ඒක අප දිහා බලන්න ඕනේ අපි රටක් හැටියට අප පාලනය කරන්නේ රට වහගෙන නෙමි. අපි රටල් විවෘතව තබල අපේ සාමාන්‍ය එදින එදා ජීවිතය යනගමන් තමයි අපි මේ පාලනය සිදු කරන්නේ. ඒ නිසාම තමයි අපිට මේකල් පාලනය බින්දුවකට ගෙනේමල්, ක් දදුෂ්කර වෙලා තියන්න. ම ඒවාගේම අපි දැක්කල් පහුගිය කාලේ ගිය දිසැම්බර් කාලේ අපි ගොඩක් ඉල්ලුවා ජනතාවගේ අපේ සාධ පවත්වන්නේපා කියලා. හැබැයි ඒකට ගොඩක් අය කැමතිව නැහැ ඒක අපි කොච්චරි එපා කිව්වත් ඒයි ටු එහම සාධ පැවැත්තුවා.ඉන්න ඒවාඒ ප්‍රතිඵල තමයි අද අපි මේ වෙනකුටල් අහිත වයිදපනී ම මෙහෙම කියන්න අපි යම්තාක් දුරට අපේ සමාජ වගකීම පැහැර හැරලා තියෙනවා කියන එකද එයින් අදහස් වන්නේ. ඇත්තටම ඕ මොකද මේ වෙලාවේ අපි සමාර වෙලාවට ගොඩක් අය දැන් අපි හැසිරෙන්නේ මෙහෙම රෝගයක් කියන එකක් තිබුණේ නෑවාගේ. ඒ එක්කමල් සමහරය හිදෙනවා දැන් අපි ඔක්කොමල ප්‍රතිශක්තිය ලබලායි කියලා. ඒක ඇත්තටමල් සමහර වෙලාවට අපේ රටේ තිබුණු පාලනය කරපු තත්වය නිසාමල් අපේ අත්තදම වෙන රටවල් වල වගේ ලොකු මරණ සංඛ්‍යාවක් කඩේ නෑ. ඉලන්ඩ අපේ වාසනාවකටල් අපේ රෝගීන්ටල්, ගොඩක් බරපතල විදියට රෝග ලක්‍ෂණවෙත් නෑ. ඉති මේ නිසාම ගොඩක් අය මේක දැන් නොසලකා හරින තත්ත්වයකට පත්වෙලා තියෙනවා. හැබැයි අපි අනිතරටවල්ක බැලුවොත් අනිතරටවල්වල ගොඩක් මරණ සිදුවෙනවා ඉතාමත් භානක තත්ත්වයනට යනවා ගොඩක් කාලයක් සමරය සුව වඋනත්වේ අපිට ඒ ගොල්ලොන්ව යිICූල ඉන්නවෙනවා ගොඩක් කාලයක් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. එහෙම නිසා අපි දැන්නට අපිට නැති නිනිසා අපි හිතනවනං අපිට මේකක් කොහෙත්ම බලපා නෑ කියලා එක අපි මුලාවීමක් වෙලා තියෙන. ඇත්තටම අපිට ඒ තත්ත්වයක් ආවොත් අපිට මුහුණ දෙන්න අමාරුයි. මොකද අපේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය බැලුවම අපිට ඉවැනි තත්ත්වයකට ගියොත් අපේ මරණ සංක්‍යාව ගොඩක් වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගකීම මීට වඩා තදින් තේරුම් ගන්න වෙලා තියලා. එහෙම නොවනොත් අපේ මරණ සංක්‍යාව මීට වඩා ගොඩක් වැඩිවෙන්න පුළුවන්. ඒ තවත්කාරණක් තමයි අපි මතකතියාගන්න ඕොන් අපි දවසගාන මේ ගානක් එකතු වෙන බවඇත්ත. හැබයි ඒ දිනපතා දෙගුණ තෙගුණ වෙන්නේ නෑ. ඒකෙන් අදහස් වෙනවා යම් කිසි පාලනයක් අපේ රට තුළ පවතිනවා කියලක්. හොඳයි වෛදිතවෙනි. අපිට අසන්ට ලැබුණා COොVවිD-19 රෝගයේ නව ප්‍රබේදයක් ගැන. ඒ ගැන ඔබතුමාට යම් දෙයක් පවසන්න පුළුවන්ද. ඇතටම මේ ප්‍රබේධය කියනක අදහස් වෙන්නේ, මේකෙන් වෙනත්රෝගයක් ඇතිවෙනවා කියන එක නෙමින්. ඒකල් මේ වෛරැස් එක තුළ තියෙන ජානවල වෙනස්වීමක් තමයි වෙන්නේ. ඒ ඒ භයානක තත්ත්වයක් තියෙනවද. ඒක ඇත්තට ම දැන් අපි දන්නවා ඉංගලන්තේ පැතිරෙන ප්‍රබේදයක් තියෙනවා. එක අපි B.1ව සවන් කියලා දුන්නනවා ඒ ජානානු පිළිවලේ වෙනසක් තියෙනවා. ඒක හොයාගෙන තියෙනවල් ඒක තියෙන වෙනස තමයි අනිත් ප්‍රබේදයට වඩාල් අනිත්තිබුණු ප්‍රබේදයට වඩාල් ඉතාමත් තදින් පැතිරෙනවා. ඉස්සෙල්ලා එක එකැෙනෙක්ගෙන් දෙන්න තුන්දනට පැතිරෙනට මේකින් දහයකයි පහළවකට පැතිරෙනවා. එතකොට මේ අපි ගෙන් පැතිරීම තුළ අපිට මේක සමාජය තුළ වැඩිවෙන් වැඩියෙන් රෝගීන් ඇතිවෙන තත්ත්වයකට යනවා. හැබැයි ඒඒ ප්‍රබේදයෙන් නිසා එක රෝගයේ බරපතලකම වැඩි වෙනවා කියලා මේ දක්වා හොයාගෙන නෑ ඉගොලො කියන්නේ රෝගය වැඩියෙන් ප්‍රචාර් පැතිරෙනව හැබයිඒ බරපතලකම නැත්තන් රෝගී තත්ත්වය අනි හා සමානයි ඒ වගේමල් දකුණු අප්‍රිකාවෙ තව ප්‍රබේදයක් ඇතිවෙලා තිය. ඒත් ඒක පිළිබඳවල් අරතරං අපි දැනුවත් නැහැ එක ඉදිරිීද අපි මීට වඩා ඒ ඇන තොරතුරු අපි වෙත ලැබෙන්න්න පුළුවන් එතකොට ඒක ගැනවුනත් මේ දක්වා ඒකෙත් ප්‍රබලකමටත් වඩා එක පැතිරීම පිළිබඳව තමයි අපිට ප්‍රකාශ වෙලා තිය සාමාන්‍යයෙන් අපි යම් බාණ්ඩය ගුණත් තීරණය කරන්නේ එය නිෂ්පාදනය කරන රටානුව. එතකොට වෛදතිවනි මේ Oxfordක්ස්වර්ඩ් ඇස්ටස් සනිික් කියන එන්නත අපි ගෙන්වන්නේ ඉන්දියාවෙන්. එතකොට ඇතැම් අය විවිධ මත පල කරනවා මේ එන්නතේ ගුණාත්මක භාාවය පිළිබඳව. ඒ ගැන ඔබතුමාට කුමක්ද කියන්න පුළුවන්.. දෙදුණු ඇතටම අපේ මේ හදනවැැක්ෂීනක හදදන කම්පනියක නත ස්ථානය අපි අඳුන්නනව සීරම ඉන්ස්ටඩියට් කියලා. ඒ පිහිරලා ති එන්නේ ඉන්දියාවේ තමයි. හැබැයි ලෝකයේ තියන එන්නත් නිපදවන ලොක්කුම කම්පනියකල් තමයි සමාගව තමයි මේ සීරම ඉන්ස්ටියට් කියන්න. ඒකල්, ඒක තියෙන ඉන්නත් තිපදවීම ලෝකසෞඛ සංවිධානය අධීක්ෂණයට බ්ලොක්වෙනල් ස්ථානයක්. ඒ විතරක් නෙමින් අපි ලංකාේ අපේ පුංචිදරුවන්ට අපි දෙන්න එන්නත්වලින් සට අස්සුවක් පමණම අපි ගෙන්න්නන්නේ මේ සීරමින්ස්ටිට්ින් තමයි. ඒනිසා අපි අපේ රටේ අපි දන්නවා අපඉන්නත්කරණය සම්බන්ධයෙන් අපි සියට අනූ පහත් අනු නමයක් දක්වා අපේ දරුවන් අපි ඒ කවරේජ්ජ එකක් අපි දෙනවා. එහෙම තත්වයක් තුළ අපිට මේ දක්වා එන්නතේ ගුණාත් අප ලබාගන්න දරුවන්ට දෙන එන්නත්වලවත් කිසිම ගුණාත්මක භාාවය පිළිබඳව කිසිම ගැටලුවක් ඇතිවෙලා නෑ. ඉතින් මේ එන්න තත්, අපි දන්නවා අපිට එකතන කිසිම දෙයක් මෙච්චර ලෝකටම අවශ්‍ය එන්නත් ප්‍රමාණයක්. අපිට මේ එකතැනක හදල නිමකරගන්න හමාරුවයි. දි එත්තකොට මේ ලෝකය තියෙන ලොක්කුම එන්නත් තිපදවන ආයතනයෙන් මේක ලබාගෙන. එතන නිපදවීම ගැන අපි සතුටුව වෙන්න්නවා. ඒ නිසා මේ ඉන්දියාවේ හැදුව වනාට මේක ඒ ඔක්ස්වැර්ඩ්වල හදපු වැැක්සීන් එකම තමයි. ඉති ඒකල් ඒගොල්ලන්ගේ සමාගම හදන නිසා ඒ කොවිශීල් කියලා නමයි ගොල්ලො එකට දාලා තියෙනවා. හැබැයි ඒ හදන විදිියත් ඒ හද අනිකොත් සියලූම ක්‍රමවේදයල්, ක්ස්වර්ඩ් වල ස්ට්‍රසනිකා කියන වැක්සිී එකට සමාන වෙනවා. එදිී එනිසා අපිට මමේ දන්නේ ඒ පිළිබඳව කිසිම බියක් ඇතිකරගත යුතු වන්නේ නෑ. එතකොට වෛදිතුමනි මේ එන්නතේ අතුරු පල තිබෙනවාද. එක ඇන එන්නත අපි යම් කෙනෙක් ලබාගතර පස්සේ. එහි අතරුපල තියෙනවාද. ඇතැම්මා අස්සල තිබෙනවා එන්නට ලබාගත්තම උනගන්නවා ැ එකට හරි අමාරුයි ඒ වගේ විවිධ දේවල් මම අහල තියෙනවා. ඒ ගැන ඔබතුමාට යම් දෙයක් කියන්න පුළුවන්ද. ඇත්තටම ඉන්නතක් කියන්නේ අපේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය උද්දීපනය කරන දෙයක්. එතකොට මේ ඉන්නතා අපේ ශරීරයට ඇතුළු වඋනාම ඒ ඉන්නත ක්‍රියාත්මක වෙනවනං අපේ ශරීදිය තුළ යම් යම් ක්‍රියාවන් සිදුවන්න ඕන. අපි දන්නවා අපි පුංචි දරුවෙක්ව එන්නත් කරනයට ලක්කරාම අපේ අම්මල කෝමත් දන්නව දැම් බබාට උනහැදි. ඒගොල්ලු නිතරම බලනවා. දැන් උනැහැදයි ද වෙනසක් වෙයිද කියලා. මොකද අපි දන්නවා මේ එන්නත දුන්නම උනැහැදෙයි සමහරම්මල බබාව එන්නත් කරනට ගෙනියන්නත් ඉස්සෙල්ලම පැරසිටමෝල් වගේ බේතක් දීලයි යන්නේ. ඒ මොකදඒ අපි දැනුවත් නිසා එක අපි හමදාම ඉතිනෙදා අප ඒකෙදර දරුවටත් දුන්න අසල්වාසියගේ දරුවටත් දුන්න එක අපි දන්න දෙයක් කිය. ඉති මේක මේ එන්නතකද ඒ ශරීරය තුළ ක්‍රියාත්මක වෙනකොට අනිවාර්යෙන්ම අපිට ඒ ශරීරයේ යම් යම් ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ ඉක්ලක්ෂණයක් තමයි උන කියන එක. ඉදි සමාරවෙලාවට ඇඟ පතරිදනේව ඒවත් ඇතිවෙනවා. අපි දරුවන්ගෙදී පුංචිදරුව ද එක කියන්න දන්නේ. ඉදි අපි උන තමයි අපි දන්නේ. හැබයිද මේ අපි මේන්නත දෙන්න වැඩීටියන්ටන. ඉදි වැඩීටියයට පොඩිකාලි ගත්තුෙන්න්නද ගැන මත්තකයකුත් නෑ. ඒ නිසා ඒගොල්ලන්ට මේක අලුද්ධයක්. ඉතින් මේක ශරීරයට ආවම එක එක් කෙනගේ ශරීරය තුළ ඒ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය ආරම්භ වෙනකොට. එත්තකොට අපේ නොෙක් නො ක්‍රියාදාමයන් වෙනකොට. ඒ අපිට උ ඇඟපතරි හන්දිපත්‍ර දෙනයක හිසරාදේ වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඇත්තටම මමත් මේ එන්න කරණයට ලක්වුණ නිසා මේ එන්නද ලබාගත්තු කෙනෙක් නිසා. මගේ ආත්්‍යකීමෙන්ම මට කියන්න පුළුවන්. මේ ඇත්තට එන්නද විදලම් පෑහයක් යනකල් කිසිීම අමාරුවක් තිබුන්නේෑ. හැබැ පැහක් විතර යන කොටල්. ොක් ඇඟැරි දෙන ගතියක් ඇති වුණ. ඒක හවස්වරුවේ හින්දා එන්නද ගත්තේ ඉට පස්සේ මම ඒ පැරසිටම පෙති දෙගක් පාන අරගෙන නින්දට ගියල් බැයිට පහුවෙන් නැගිටිනකොට තරමක් ඇගැරි දෙන ගතියක් තිබුණ. හැබැයි මගේ සමහර යහාළුවට මාංිකම් වැඩ කරන අනිකොත් අප කාර්මණ්ඩලේ අයල් සමහරුන්ට අද නඋනගත්තු අයත් හිටිය. හැබැයි ඒ අපිට කියන්න තියෙන වැදගත්මදී මේ අමාරුකම් දවස් දෙකකට වඩානං කිසිම කෙනෙක්ට තිබුණි නෑ. දැන් අපිත් ඒම පොඩ්ඩක් අමාරු තිබනල් ඇබැයි අපි මමයි කියපු ඒවරසිට මුවල් පැතිබීල අපි අපේ රැකියාවට ගියා. ඉතින් ඒක කියන්නේ අපිව ලෙඩවෙලා අපි මරනාසන්න වෙනගේ ත . එහෙම කිසිම කෙඩෙක් වුනේ දෑ. ඒක ගැන අපි සත්තුටු වෙන්න ඕන මොකද අපි එ ලක්ෂ අසුදාහකට ලංවෙන සංක්‍රාවකට මේ වෙනකොට එ ඇත දීල තියෙන. කිසිම්ම බරපත්තල දෙයක් වාර්තා වනේ නෑ. ඉන්දියාවේ ලක්ෂ තියකට පමණ මේන්නත දීලාතිය. ඒගොල්ලන්ගේ නොත් බරපතල දෙයක් ජීවිතයට හානිවෙන දෙයක් මේ එන්නත එක්කල් ඇති වෙලා නෑ. ද නිසා අපි සත්තුටු වෙන්න ඕන. ඒට අපේ රෝහල් තුළ අපි සමාර වෙලාවට බෙහෙත් විසවෙන අය හිටිය. සමාරුන් ඒ වගේ අයටත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ එන්නත ලබා දුන්න. ඒහල්ත් කිසිම ප්‍රශ්නයක් ඇති වනේ නෑ. පුංචිපුංචි දේවල් ඇතු නෝනනෙමි. හැබැයි අපි සූදානම්ව තමයිඉන්නේ ඕනම එන්නනතත් දෙනකොට. පුංචි හරි ආසාත්මිකතාවයක් නතං ඇලජික්ත්ත්වයක් ඇති වෙනවනන් අපි ඒකට අශ්‍ය කරන බෙහෙත්තෙත් ලෑස්සි කරගෙන තමයි අපි මේ එ නත දෙන්න. ඉතිය නිසා ඒ පිළිබඳව කිසි කෙනෙක් භයවිය යුත්තු නෑ. එක රෝහලකවිය හැකි, ඇත්තම් පුංචි සායනයක වියහැකි ඒ හැමතැනකම මේ තත්ත්වයට මුහුණ දෙන්න අපි සියලූම දේවල් ලෑස්තිකර අදයට. ඒ හැමතැනකම වෛද්‍යවරයක්ක අධීක්ෂණය යටත තමයි මේ දේවල් සිදුවෙන්. ඉදියේ නිසා මේක ගැන බයක් ඇතිකරගෙන මේ නැත ලබාගන්න අම්මෝ අපට බයයි කියලා හිතන්න නං අවශ්‍යයි කියලා මම හිතන්නන. හයිදතුමන ඔබතුමාමට කියන්න පුළුවන් මේ එන්නතේ යම් කාලසීමා වක්තිීරමද කියලා එකන අපි එකසැරයක් ලබාගත්තට පස්සේ. එය කොපබන කල් කාලපරිච්චේදය කොපමන කාලයක්ද කියලා ඒ ගැන ඔබට යම් දෙයක් පවසන්න පුළුවන්ද. ඇතනම දේදනුව අපිට මේ එන්නත ගැන කතා කරනකට මේයි. රෝගය ගැනත් අපි තාම දන්නේ මාස දාහතරක විතර කා කාලක ඉන්නන් තමයි. ඒ නිසා අපි මුලදි තිබනට වඩ අපි දැනුම රෝගය ගැන දැන් ටිකටික වැඩිවෙල්. ඒ වගේම තමයි මේන්නත ගැන. මොකද මේ එන්න තත් අපි නිපදවලා ඒක පර්යේේෂණ පවත්වලා ලබිච්ච තොරොතුරු මත තමයි අප දැනුම පදනම් වෙලා තියෙන්නේ. ඉදි ඒ තොරතුරුම් අනුවල් මේ එන්නතල්, දැනට කියනවා මාස හත්තරක් පහක් තුනත් පහත් අතර කාලයක් අපි ආරක්ෂාවක් දෙනවා කියලා. ඒක අදහස් වෙන්න නෑ මේක මීට වඩා කාලයක් වෙන්න නෑහ කියන එක. අපි දන්නේ තාම මේ වගේ කාලෙකට ලැබෙනවා කියන එක තමයි මොකද අපිට තියෙන පර්ර්ේෂණවල ප්‍රතිඵලමත්. නිසා සමහර වෙලාවට දැන් සමාර ඉන්ෆලන්සා කියන වෛර සකට අපි දෙන එන්නත ඒක ලොකු කාලයකට පවතින්න නෑ. ඒවගේ රෝගයවද අවුරුදු පතා ඒ න්නත ලබා දෙන්න වෙනවා. ඒවගේම තමායි මේක සමහර විට අපිට අවුරුදු පතා මේ එන්නත ලබා දෙන්න වේවිද දන්නේ නෑ. හැබැයි මේ දක්වා අපි ේ ගැන නිස්්. කියන්න මාරු එනිසා අපි දැනට දන්නේ මාස අහතරක් පහක් විතර කාලෙකින් මේක අපිට ආරික්ෂාවක් ලැබෙනවල් හයි ඒ ආරක්ෂාව ලැබීමටත් අපි කියනවා දෙවෙනි මාත්‍රවල් ලැබුනම තමයි එක සම්පූර්ණ ආරක්ෂාව බවට පත්වෙන්න කිය එකන මාත්‍ර කීයක්ක් ලැබාගන්න ඕනද මත්‍ර දෙක් ද දැනට අපි දන්න විදියට මාත දෙවිඩි මාත්‍රාවෙන් අපිට සෑහෙන හොඳල් ප්‍රතිශක්ති කරණයක් අපිට ලබාගන්න පුළුවන්. එක්කම මම කියන්න ඕන අපි දැනට තීරණය කල් ලා තියෙන්නේ අපි දුන්නු එන්නඇතේ ඊළඟ මාත්‍රාව මාසේකින් දෙන්න කියල තමයි. ඇබයි අපිට මී වෙනකොට, විශේෂයෙන්ම ංගලන්තයේ කරපු පර්ර්ේශණවලින් ඇවිල්ල තියෙනවා දැනුවත් වෙලා තියෙනව ඒ දෙවිනි මාත්‍රාව ඊට වඩා ටිකක් කාලය වැඩි කරලා දුන්නම අපේ ප්‍රතිශක්තිකරණය ඊට වඩා වැඩි මට්ටමකට ලංකරගන්න පුළුවන් කියලා. ඉ ඒවාගේ තීරණ අපිට දැන්මම කියන්න බෑ. මේ තීරණ සමාරයේවා අපේ විශේසඥ කමිටුවකින්. මයි තීරණය වෙන්නේ අපේ රටේ බලිබඳව ක්‍රාත්මක වෙන කමිටු තියෙනවා ඉදි ඒ කොල්ලෝ සමාරවිටයේදි තීරණය කරන්න පුළුවන් අපේ දෙවැනිි මාත්‍රාව මාසිකින් නෙමී තවපොඩ්ඩක් ඊට වඩා කාලසීමාවක් ඇතුව දෙනවා කියලා. එහෙම වනොත් සමාරවිට අපි මාසකින් දෙන්න හිටිය අට ගමරට මාස දෙකකින් හෝ තුනකින් ඊළඟ මාත්‍රාව ලබා දෙන්න පුළුව එතකොට වෛදතුමනිි පසුගිය කාලේ ඉදිරිපෙල ක්‍රියාන් විට ඒ යෙදුණු අයට මේ එන්නට ලබා දුූන්න. එතකොට සාමාන්‍ය ජනතාවට එය ලබාදීම පිළිබඳ. රජයේ සැලසුම කුමක්ද. එකට යම් කාලපරිච්චය දෙයක් තිබෙනවද ඒ වගේම එකට අශ්‍ය පහසුකොම කැන ශ්‍රම බලකාය ඒ දේවල් තියෙනවද. අබි මේ වෙලාවෙදී අපි තේරුම් ගන්න ඕනාා දෙයක් තියෙනවා. මොකද අපිට පලවෙනි මේ ලක්ෂ පහල් අපිට ලැබුණු තෑගග. අපි සතයක්වත් ඒකට වියදංකලේ නෑ. අප ඉන්දියාවෙන් අප නොමිලේ ලබා දුන්නේ. ඒ නිසාම අපි අත්තරම දෝෂවෙනවා අප සෞඛ්‍යකාර්ය මණ්ඩලයත් විශේෂෙන්ම ඉදිරිියෙන්ම ඉන්න අපේ යුදහ මුදාව පොලිසියේයටත් අප මේක ලබා දුන්න එක්කම දැන් අපි රජේ රෝහල්වල අයට දීලයිවර වෙලා අපි ඊට පස්ස දැන් පෞද්ගලික රෝහල්වල පෞද්ගි වෛද්‍ය මන්ධ්‍යස්ථාන පවත්වගෙන යන වෛද්‍යවරුන්ට සහහි ඒකාර්මණ්ලටත් අපි දැන් මේ එන්නත ලබා දෙනව හැබැයි මේ ඉන්නත් ලැබුණුවේ ලක්ෂ පහ තුළින්ම තමයි. හැබැයි මේ වෙනකොට රජය විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අපි මේ එ නැත මීලදී ගන්න. ඒකට අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒනිසා මේක සමහර වෙලාවට අපි කියන්නේ අපි දැනට අපිට තියෙනාත් දැකීම මේ ඉන්දියාවෙන් ගෙනාපු කොවිශීල් වැැක්සිීන් ගැනල්. සමාරවෙලාවට තවත් වැැක්සිීන්වර්ග, අනුමත වෙන්න පුළුවන් අප මේ එන්නත පිළිබඳව තියන යහපත් තත්වය තමයි මේ එන්නට ගබඩා කරන්නේ සෙන්ඩිගට් දෙකත් අටත් අතර තියනෙන ෂ්ණත්යක්. ඒක අපේ අනෙකුත් අපි ගෙන්න්නන එන්නතුත් ඒ සීත පරාසය තුළ තමයි අපි තබා ගැන්. එනිසා අපිටේ සඳහ සියලුම පහසුකම්, වෙන විටත් තියෙනවා. ඇති ඒ නිසා අපිට මේ එනත පිළිබඳව ගැටලුවක් නෑ. ඇබ අප අර ෆයිස එන්නත ගත්තත් ඒකට අපිට මරන හැත්තෑවක උෂ්ණත්වයක තමයි පවත්වගන්න ඕ එතකොට ඒක අපිට පොඩ්ඩක් ගැටලු සහගත වෙන. මොකද අපිඩේ ගබඩා කරත් ඒ අපිට ප්‍රවාහනයේද අපිට ගැටලු මතුවෙන නිසා. ඉතින් ඒ නිසාම අප මංහිදන්නේ මේ උෂ්ණත්ව පරාසය තුළ තියාගන්න පුළුවන් එන්න තක් ලැබෙනවනං අපි සතුට වෙනවා. ඒත් එක්කම අප මේකෙදී අපි බලාගෙන ඉන්නවා තවත් තවත් ඉක්මනින්ම මේන්නත් ලබාගන්න. එකම දේ අපි තේරුම් ගත යුත්තය මේි කාලුත් එන්න තක් නිසා. අනිකුත් මුළු ලෝකෙම ජනතාව මේ එන්නට ලබාගන්න. ඉ ඒ නිසාම මේන්නත නිපදවන්න තියෙනවා. ඒ ප්‍රඩක්ෂන් එක එන්න ඕන. එතකොට අපි හිතන ප්‍රමාණයම අප ලබා ගැනීමේ ගැටලු ඇතියෙන. ඉති අපක් ඒකට මිලක් වැහ කරන්න වෙනවා. අනිත්දේ අපිට ඕන වනා කියලා අපට ලබාගන්න මිලදී ගන්න තියෙන්නත් ඕන ඒ නිසා යම් කිසි කාලයක් මේකට ගත වේවි හැබැයි අපේ සැලසුම තමයි ඉක්මනින්ම හැකි ඉක්මින් මේක ගෙනැල්ලා අපේ ජනතාවට අපි මේක ලබා දෙන්න. දි ඒ සඳහා ඔක්කොම අපේ පල්ල හා මට්ට මේේ සෞඛ්‍ය අන්ස සූදානම්ව ඉන්න මේක අද අපිට ලැබුණුත් දෙකක් හැතුලත අපිට මේ එන්නද ලබා දෙන්න පුළුව. අපිට ඉස්සල්ලා ලැබිච්ච එන්න තත් අපි ලැබුණු දවසේ රෑදෝ ලහ වෙනකොට මුළු ලංකාවට මක්ි ලබා දුන්න කොළඹ ස්ථාන දහයක ඊට පහුවෙන් දම එන්නත්කරණය පටන් ගත්ත ඊට පහුවන්න දමුළු ලංකාවම එන්නත් කරනය පටන් ගත්. ඒ වගේ අපිට ැබුණ ලැබුණු විගස වැඩ කරන්න අපි සූදානම්ව ඉන්නවා හැබැයි එක ලැබ ලැබෙන එක මත තමයි මේකේ අපිට ඉදිරිිය ගැන කතා කරන්න පුළුව. අපිට වැටහෙන දේ තමයි යම් ක්‍රමවේදයක් අනුව තමයි මේ එන්නට ලබා දෙන්නේ. නමුත් යම් අවශ්‍යතාවයක් වනොතියන් යම් කෙනෙක් හදිසිේ විදේශගතවීමට සිදු වෙලා. ඒ කෙනාට මේ එන්නත ලබාගන්නට අවශ්‍ය වුනෝතින්. එතකොට තිබෙන පහසුකමකුමක්ද ඒ රජේරෝහලකින් ලබාගන්න පුළුවන්ද නැත්තං හැකියාවක් තියෙනවානම් පෞද්ගිලික රෝහලකින් මුදල් වැය කරලා එක ලබාගන්න පුළුවන් මක් තියනවාද. මම හිතන්නේ මේ වෙන විට අපි එවැනි සැලසුමක් තවම හදල නෑ. හැබැයි අනාගතයේ අනිවාරයෙන් එවැනි සැලසුම් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයිඉක්කම දේ අපිට ඉන්නත් ලැබෙනකොට අපි රාජයෙන්ම ලබා දෙන්නේ අපි ඉලක්ක ගත කණ්ඩාමලට පමණයි දැනට මේන්නද ලබා දෙන්නේ එතකොට තමයි අප අපිට හරිම විදිහට එකන්න සාධාරණ ක්‍රමයකට මේක දෙන්න පුළුවන්. එකන සල්ලි තිබුණද නැද්ද කියන එක මතල් මේ තීරණය වෙන්න නෑ එතකට. එතකොට එයා ගේ අවශ්‍යතාවය තියෙනවනල් එයාට එක ලැබෙන. එහෙමයි දැනට තියන්නේ. ඉදිරයේ ද අපිට ගොඩක් එන්නත් ලැබෙනකොට අපිට සමාරවෙලාවට මිලා දික එන්න තක් හරි අපිට ගන්න ගන්න වෙනවනම් අවස්ථාවල ලැබෙනවනං එමයින්නත් තියෙනවනම් ඒ සමාරට පෞද්ගලි කාංශයට අවස්ථාවල ලැබීලා ඒ අයට ගෙන්න්න ගන්න පුොළුවන්ගේ. ඇබැයි මේ අවස්ථාවද එවැනි තීරණයක රජය පත්වෙලා නෑ එතකොට දැන් අපි දන්නවා අප පිස්සලත් කතා කරා දැ කොVවිD-19 රෝ නව ප්‍රබේදය ගැන. එතකොට මේ ලබා දෙන ක්ස්වර්ඩ් ඇස්රසනිකා එන්නතින් නව ප්‍රබේතියටත් ආවරණයක් ලැබෙනවාද. ඇත්තටම දැනට තියන පර්ර්ේෂණවලින් අනාාවරණය වෙලා තියෙනවල් මේ එන්නතෙන් ඒ අලුත් ප්‍රබේදයටත් ආරක්ෂාව තියෙනවා කියලා. ඇතටම අපි මේ නතෙන් කරන්නේ ඒ ස්පයික් ප්‍රෝටීන් එකට විරුද්ධවල් අහදන ප්‍රතිදේහ තමයි අපේ ශරීර්රය තුළ නිපදවෙන්. මේ වෛරස ගැඇතුළ තිර ජාන ප්‍රපේදය වෙනස් වුණට ස්පයික් පරෝටීන් එක එක සාපයි එකම විදි එකක් නිසා ඒක බලපෑමක් නෑ කියලා තමයි. අපිට පර්යේේෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙන විට ව දකුණු අප්‍රිකාවේ තියන වරැස් එක නම් ප්‍රබේදයට නං සමහර පර්යේේෂණවලින් කියනව මේකල් සුදුසු නෑ කියලා ඒක ගැන අපට තවම කියන්න තරම් දත්ත නෑ. ඉතින් ඒ නිසා අපට තව ටිකක් බලාගෙන ඉන්න ඕන. යිදතු දැන් ඔබතුමා ඉස්සල්ලකිව ඔබතුමාත් මේ එන්නත ලබාගෙන තියෙනවා කියලා. එතකොට මට යම් සහතිකයක් තියනවාද මම දැන් ඔබතුමාලග සිටියත් මට ඒ රෝගය ඔබතුමාගෙන් වැල දෙන්නේ නෑ මොකද ඔබතුමා ඒ එන්නත ලබාගෙන තිබෙන නිසා කියලා. මම ඉදනවා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් කියලා මොකද මේී වෙන විට අප ලැබිලා තියෙන්න අපේ පර්ේෂණ වලින් එලිදර වෙලා තියන කරණාවලින් කියන්නේ ඒ එන්නත තුළින් මම ආරක්ෂා වෙන. මගේ රෝගී තත්ත්වය බරපතල වෙන තත්ත්වයකට යන්නෙනෑ මට රෝගය ආවත් මම නොදැනීම එක හොඳ වෙලා යනවා. හැබැයි මම රෝගවාහකයෙක් වෙන එක වැලකෙන්නේ නෑ. නිසාම අපි අපේ රෝහල් කාර්මන්නලේට විශේෂෙන් මේක දැනුවත් කලා. මොකද අපි රෝහල්වල ඉන්නකොට අපි රෝගීන්න වැඩ කරනකොට අපිට මේ රෝගය අපිට බරපාතල තත්ත්වයක් ඇති නොවුනාට අපි වෙන කෙනෙක්ට වාහකෙක් වැඩට ක්‍රියාත්මක වෙලා අපි මේ රෝගය බෝකරන්න පුළුවන්. එතකොට මම තවදුරටත් පරි ස නොව නොත්. මගේ දෙමව්පියෝ මදැත්තම් වෙනත් රෝගීෙක්ාවට යනකොට මම මුකාවරණයක් පැලඳුවේ නැත්නම්. මම පිරිසිඳුව තබාගත්ත නැත්නං මාතුළින් තව කෙනෙක්ව රෝගියෙක් බවට පත් කරන්න මම ක්‍රියාත්නක වෙන්න පුළුවන්. ඒ නිසා පිම මේකෙන් අදහස් වෙන්න මම දැන් එන්නට ගත්තා. මම කිසිම සෞඛ්‍යාරක්ෂ ක්‍රමවේදයක් අන්නු ගමනය නොකළ යුතුය කිය. අනිවාර්යෙන් ඒදේ මම තවදුරටත් ඒ විදිහටම කරන්න දැඳිලායි පෙරකිව්ව වගේ අප සමාජ වගකීම අප තවමත් තිබෙනවා එක ගත්ත වන අපිට සමාජ වගකීමක් තියෙනවා මේ රෝගය පැත්තිරීම වලක් වන්න. ඔ ඒ කියන්නේ මේ වෙන්නතන් ප්‍රතිශක්තිය අප මේ එන්නතහවම වශයෙන් ජනතාවගෙන් සියයට අසුවකට දීලා ඉවර වෙන හං අපිට මේ ක්‍රියාදාමයන් වල යෙදන්න වෙන. එනිසා අපිට සැහැල්ලුවට ගන්ට බෑ මම ගත්තා කියලවත් තවකීප දෙනෙක් ගත්තා කියලවත් අප මේ ස් ක්‍රමවේදය අතාරින්න බැ අපි තවත් එහෙම ගිය නැත් දං අපි මේක තවතවත් පැතිරන්න හේතුවක් වෙන්න පුළුව හොඳයිදතුම අවසාන වශයෙන් මං ඔබතුමාගෙන් අසන්ට කැමති. මේ රෝගය වැලඳීලා. එක පස්සේ සුවපත්තුනාට පස්සේ. මම හලතියෙනවා ඔවුන් යතත් සමාජයට ගියාම. ඒ පුද්ගලයන්ව පිළිගැනීමට අනිත් අය පසු බට වෙනවා කියේලේක කියන්නේ ඔවුන්ට බියක් ඇතියෙනවා. මේ රෝගය මෝවන් මොහගෙන්ට වැළදෙයිද කියන ඒ බිය ඔවුන් තුළ තිබෙන නිසා, ඒ පුද්ගලයාව සමාජයේ කොන්වෙන බවක් යම් යම් සිදුවීම් තුළින් අසන්ට ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට යම් දෙයක් පවසන්න පුළුවන්ද. ඌ මමි දන්නේ ඒක සත්‍යයක් සමහර අය අපිත් ඒදේ ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඒට එක හේතුවක් හටට මම දක්කිනවා. අපි මුල් කාලයේදී. අපි මේ රෝ රෝගියෙක්ව හඳු නගැත් තම රෝහලෙත් පCR පරීක්ෂණය නෙකටව් වෙන කල්ම අපි තියාගත්. ඊට පස්සේ සමහරාය මාස මාසය දෙක රෝහලේ හිටිය රෝගලක්ෂණ නැතිවුණ නැතිවුණත් ඊට පස්සේ අපි තීරණය කරා රෝගලක්ෂණ නැත්නං අපි කාලයක් ගියාම දෙවෙනි පිසියාරකක් අවශ්‍යනය දවස්දාහතරෙන් ගෙදරය වනවා කියලා. ගෙදර එවලත් අපි එයාට තවදාහතරක් ගෙදර ඉන්න කියලා කිව්වා. ඒ ඇත්තටම මම කිව්වා අපේ මේ ගන්න ක්‍රියාදාමයන් ඔක්කොම පදනම් වෙන්නේ අපිට තියෙන විද්‍යාත්මක දැනුම පර්ේශණ වලින් එන ඉළිදරවවීම් තුළ ඉතින් මේක මෙහෙම වනේ අපේ එතකොට දැනගෙන හිටයනෑ මේ කොච්චර කාලයක් තව කෙනෙට බෝවෙනවා ද කියන එක හැබැයි දැන් මේ වෙන විට වර්යේෂණවලින් හඳුරා හොයාගෙන තියෙනවල් රෝගියෙක්ට මේ වරසක ඇතුළු වෙලා රෝගියෙක් වනාට පස්සේ දව දහයකට පස්සේ මේ වෛරස් එක රසායනාගාරයක් තුළදිවත් ඒක වර්ධනය කරන්න බෑකි කියන්නේ එයා තුළේ වෛරැසක තිබුණත් ඒ ආරගෙන අපිට ප්‍රසායනාගාරය තියන සියලුම යහපත් පරිසරය තුළදිවත් මේ වෛරැස්සකල් වැඩි කරන්න බෝකරන්න බෑ කියලා. එදි ඒ නිසාඉහෙමනං ඒකත් එක්ක මනත් කරපු පර්යේෂණ වලත් එක්ක පෙඩි ලගිල්ලා තියවා දවස් දහයකට පස්සේ කෙනෙක්ගෙම් මේ වෛරස්සකල් බෝවෙන්න නෑ කිය. හැබයි අපි එහෙම කියන්නේ සාමාන්‍ය හොඳ වෙන රෝග නැති කෙනෙට. හැබැයි තමන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු කෙනෙක්ට නං වෙනත් ප්‍රබල රෝගයක් තියෙනගෙනෙක්ට ඊට වඩා වැඩිකාලයක් යන්න පුළුව. එහෙම කෙනෙක් රෝහලෙ නිදහස් කරන්නෙත් නෑ. ඉතින් රෝහලෙෙන් වෛද්‍යවරු නිදහස් කරන්න ගෙදර එවන්නේ. අපිට තියෙන දත්තමත මේ රෝගයාගෙන් දැන් බ්‍රෝගය බෝවෙන්න ඇෑ කියලා දැනගත්තම. එති අපි දවස්දායකෙන් ගෙදරයවලත් තවත් දවස්සාතරකොත් ඉන්න කියලා තමයි ඒ අයට කියන්නේ එතකට ඒයාට අපි නිවාඩු දෙන්නෙත් නැයිට එ හා. එතකොට ඒ අය රැකියාවන්වලට යන්න ඕන. ඒ යන්න කියන්නේ අපි ඒයායට ගෙන් බ්‍රෝගය බෝවෙන් නැති නිසා. ඉහෙනම් ඒ අය ගැන ඔබ භායවියුතු නෑ. ඔබ පායවිය යුතුයි ඔබ එක්ක ඉන්න ඔබ නොදන්න කෙනෙක් ඔබ ලඟ ඉන්න පුළුවන් එයා රෝගය තියෙනවා රෝගලක්ෂණ පෙන්න්නන්නේ නෑ හැබැයි එයා රෝගවාහකෙක් වෙන්න පුළුවන්. ඉහෙම අයට තමයි ඔබි භයවෙනවන් ඇත්තරම මේ රෝගය හැදිලා ගෙදර එෙන කෙනෙක් ගැන අපි භායවෙන්න වශ්‍ය නෑ මොකද එක්තකොට ඒ අයගෙන් අපිට බෝවෙන්න නෑ කියන එක අපි පර්ේශණවලින්ම හොයාගෙන තියෙන නිසා. හොඳයි අසන්ත තව ප්‍රශ්න බොහොමයක් තිබුණත් අපට කාලය හරස්වී තිබෙනවා. අප විශ්වාස කරනවා බොහෝ හරවත් ප්‍රශ්න කීපයකට ඔබට වෛද්‍යතුමාගෙන් පිළිතුරු ලැබුණයි කියලා. අද දවසේත් අප සමග එකතුබුණේ වසංගතරෝග විද්‍යාංශයේ, වැඩබරන ප්‍රජාවෛද්‍ය විශේෂඥ දිමුත් පීරිස් මහතා. හොඳයි වෛදතුම අපි ඔබතුමාට බෙහිවින් ස්තුතිවන්ත වෙනවා. ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වැර කරලා වඩ සටහන සහභාගි වෙලා ඉතාමත් වැදගත් කරුණු කහිපයක් අප සමඟ බෙදා ගැනීම ගැන. අප ඔබතුමාට බෙහෙවින් සුතිවන්ත වෙනවා. ඔබතුමාට ආයුබෝවල්. හොඳයි අපි වද්‍යතුමාට සතිවන්ත වෙන ගමම්ම මේතා අපප සමඟ රැඳී සිටි ඔබ සියලු දෙනාටත් අපි සුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනිම කාලීන මාතෘකාවක් කොස්සේ නැවතත් ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්වෙන් අද දින අපි සමුගෙන යනවා මේ ප්‍රයිම් හෝප් TVවී ගෙන එන සුවබරදිවියකට මගපාදන පසන් දිවිය ඔබ සැමට සුබ දවසා